සියලු සමීක්ෂණ වාර්තා වලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම තිලින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. වෛද්‍ය සභා නිලවරණයේදී වෛද්‍යවරුන් අතර ගුටි බැටහුමාරුවක් දෙදෙනෙකු රෝහලේ. වාර්තාවේ පිටු අඩුවීමට හේතුව ජනපති කියයි. එළියට තවම විවෘතව දෙන්න බැරි නඩුවලට බලපාන ලේඛන කීපයක් තිබෙනවා. ඒවා එළියට දැම්මොත් මේ වග උත්තරකාරීන්ට බරපතල වාසි වෙනවා. රවිගේ විශේෂ ප්‍රකාශයට කතානායකගෙන් ඉඩ නොලැබෙයි. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිති ගැසට් නිවේදනය ලබන 27 වෙනිදා සයිටම් විරෝධී පාගමනට අධිකරණයෙන් වාරණයක්. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්වෙන වෛද්‍ය සභා පරිසරය ඉදිරිපිට අද දහවල් වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වුණා. මෙම ගැටුමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභා නිලවරණයේ අවසන් දිනය වන අද ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු පැවැත්වෙන අතරතුර මෙම ගැටුම හටගෙන තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජිකයෙකු වන වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු හා වෛද්‍ය තුසිත කහදුව අතර ඇති වූ මෙම ගුටිබැට හුවමාරුව පටිගත කරමින් සිටි වෛද්‍ය රුචිර සරණපාල හටද පිරිසක් පහර දී තිබෙනවා. සිදුවීම පටිගත කරමින් සිටි වෛද්‍ය රුචිර සරණපාල පහර කෑමෙන් අනතුරුව සිටි ආකාරයයි මේ. පසුව පොලිසිය පැමිණීමෙන් අනතුරුව පිරිස විසුරුවා හැරීමට කටයුතු කළා. වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දෝ කියන වෛද්‍යවරයා නිලවරණේ නිරීක්ෂණය අර ඔබ්සර්වර් කියන තත්ත්වෙන් වැඩ කටයුතු කරගෙන යද්දී ශාලාවෙන් එළියට එනකොට තුසිත කහදුව කියන වෛද්‍යවරයා කකුලෙන් පහර දීමක් කරලා වාහනයක් උඩට එයා ඇදගෙන වැටලා තිනවා. ඊට පස්සේ පහර දීගෙන ගිහින් තියෙනවා. මේ තුසිත කහදුව කියන වෛද්‍යවරයා තමන්ගේ ගෙදර අවමංගල්‍ය උත්සවයකදී එහි සිටි පිරිසක් සමග අඩදබරයක් වෙලා දැනට මිනිමරු චෝදනාවකට ලක් වෙලා ඒ පිළිබඳ පොලිස් සහ අධිකරණ විමර්ශනයේ සිද්ධ වෙමින් පවතින තියෙන පුද්ගලයෙක්. නිලවරණයේදී මේ කට්ටියට සිද්ධ වෙන්න යන පරාජය ගැන දරා ගැනීමක් කරගන්න බැරි හින්දා වෙන්න ඇති යම් කිසි විදියකට ෂෙනාල් කියන වෛද්‍යවරයාට පහර දෙන්න ඇත්තේ. පහර කැමෙන් තුවාල ලැබූ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකා අක්ෂි රෝහලට රැගෙන ගිය අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. එමෙන්ම වෛද්‍ය තුසිත කහදුව මහතාද ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව තිබෙනවා. බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන කොමිෂන් වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 20 සහ 21 යන දෙදින තුළ පැවැත්වීමට තීරණය වී තිබෙනවා. එය අද පැවති පක්ෂනායක රැස්වීමේදී. අපිට බැඳුම් කර කොමිසමේ වාර්තාව ලැබුණා. අතිගරු ජනාධිපතිතුමා ඊයේ දිනේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. එහි පිටු 6000 ගණනක් තිබුණ බව. ඔබතුමා අපිට ලබා දුන්න ප්‍රකාශයේ එවැනි පිටු 6000 ගණනක් නැහැ. පිටු වලට විවාදයක් නැහැ.
හරි පුවත්පත්වල වාර්තා ලැබුණාට මම ජනාධිපති ලේකම්තුමාට කතා කරා මෙන්න මේ පිළිතුර මට කියවන්න අවසර දෙන්න මේ වාර්තාව සකස් කිරීමේදී කොමිසමට අතපත් වුණු ලිපි ලේඛන රාශියක් ඇත ඒ බඳිනාද පොත් මා වෙත තාමත් ලැබී නැත මට අධ්‍යයන දැනගන්න ලැබුණු පරිදි එයින් තොග තුනක් බාර දීමට හැකිවනු ඇත එසේ වුවහොත් නීතිගාත්මක කරන අංශවල ප්‍රමුතායේ මත ලබා දෙන ලෙස හිටපු ලේකම්වරයාට දැනුම් දී ඇත ඔබතුමා මේ පාර්ලිමේන්තුවට කිව්වා ජනාධිපති ලේකම්වරයා වෙත ලැබී තිබෙන සියලු වාර්තාව ලබා දුන් බව හැබැයි අද දිනේ කියනවා අපහු නමුත් ඒ වාර්තාවට අමතරව සමහර දේවල් තිබෙන බව ඔබතුමා කියපු එකඟතාවය මත තමයි අපිත් පිළිගත්තේ වාර්තාව ඒ නිසා ඔබතුමා වහාම ජනාධිපති ලේකම්වරයා කැඳවන පක්ෂ නායක රැස්වීමට අපිට එතුමගෙන් දැන් මේක අහන්න ඕන අද පුළුවන් එද මම දන්නේ මම උසා ගන්නවා එහෙම නෙවෙයි නිලධාරියෙක් වැඩ කරන්න ඕන කොටසයි නම් එතුමාට ඒ වෙලාවෙ වන්න පුළුවන් මම මේ කොටසේ වෙනවා අහවල දිනේ මේකේ වෙනවා ලේකම්වරයාගෙන් අපි ප්‍රශ්න කරමු පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ල වෙන කාට හරි දුන්නා නම් ජනාධිපති ලේකම්තුමා ඒක බරපතල වැරද්දක්නේ තොරතුරු දැනගැනීමේ පනතයට දීපේව ඔක්කොම දුන්නේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළාට පස්සේ කියලා මට කිව්වේ ඒකයි කවුරු කොහොම කිව්වත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම වෙනත් දේශපාලඥයෙකුට ලබා දීලා නැහැ මම කියන්නේ වගකීම අරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති 90 එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් ගිවිසුම 2017 දෙසැම්බර් 31 වෙනි දිනට අවසන් වී ඇති බව පිළිගන්නේද ඒ අනුව කැබිනට් අමාත්‍යරු සංඛ්‍යාව ඉහක් දක්වා අඩුවිය යුතු බව පිළිගන්නේ පසුගිය මාස තුල පත්කල රාජ්‍ය අමාත්‍යවරුන් වන ශ්‍රියානි විජේවික්‍රම සහ පියසේන ගමගේ මන්ත්‍රීවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිර්දේශ කර තිබේද මම අහන්න කැමතියි ඇයි ඔබතුමා ශ්‍රියානිට විරුද්ධ ශ්‍රියානිව ඔබතුමා ළඟින් තියාගන්න ශ්‍රී ලංකා UNP ගිවිසුම ඉවරද නැද්ද? Very serious issue. අකමැතිවයි යථාකාලෙදි උත්තර දෙයි. ශ්‍රියානිට මේ නියෝජ්‍ය අපතිකම එපා කියන්නේද? අපෝ එහෙට වෙන කියලා කියන්නේ. මොකද්ද? හරි. දරු සමාන ජාතික ආණ්ඩුව අපේ ප්‍රශ්නයක්. මෙතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි. නෑ. ඒක රටේ ප්‍රශ්නයක්. අමාත්‍යතුමා පිළිබඳව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කොට තිබෙනවා ජාතික ආණ්ඩුවක නම් අමාත්‍ය දූර සංඛ්‍යාව වැඩි කරගත හැකි බව. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති නව ගිවිසුමක් ඔබතුමාට ලබා දුන්නද? මට ලබා දීලා නෑ. මට එහෙම ලිපියක් ලැබිලා නැහැ නේද? අරු අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන තමයි උන්වහන්සේලා. ජාතික ආණ්ඩුව අපේ වැඩක්. ඉන්ටර්නල් ප්‍රොබ්ලම්. ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ගිවිසුමක් අත්සන් කළා බාර දුන්නු බව මීට ප්‍රථම ඔබතුමා අපට දැනුම් දීලා තියෙන මේ සභාවටත් කියලා තියෙනවා. ඒ ගිවිසුමේ කාල සීමා අවසන් වෙන දිනයක් තිබුණා නේද? 2017 දෙසැම්බර් 31 කියලා. මේ සභාව විසින් මහජන මුදල් අනුමත කරලා වැඩි ප්‍රමාණයක් ඇමතිවරු නඩත්තු කිරීම නීත්‍යානුකූල වන්නේ නැහැ. ඒ ගිවිසුම අවසන් වෙලා නම් මේ ගැන ගරු අග්‍රාමාත්‍යතුමා පිළිතුරු දෙන්න. කතරගම පොලිසියට අනියුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් විසින් යතුරු පැදිකරුවෙකුට කරන ලද වෙඩිතැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගියා. තු නැවැත්වීම සඳහා දෙන ලද සංඥාව. නිසලස හඳුනා ගැනීම හෝ නැවැත්වීම සඳහා වන සූදානම්. නිසලස හඳුනා නොගැනීම වැනි සරල හේතුව. මිනිස් ජීවිතයක් අහිමි වන තරමේ බරපතල සිදුවීමක් වී තිබෙනවා. මේ ගරු කතානම මා දැකලා තියෙන පොලිස් ස්ථාන නතර කිරීමේදී විධිමත් ක්‍රමයක් නැහැ. හිටපු ගමන් අත අධික් කරනවා. හිටපු ගමන් ටෝච් එකක් ගහනවා. තව වෙලාවක පාරට පනිනවා. මොකද තියෙන විධිමත් ක්‍රමේ? පාරට පනිනකොට හිතන වල්ලූරේ පැන්න කියලා වාහනේ පැත්තක දාගෙන යනවා. එඳා ඔබතුමාලගේ ඉල්ලහිටින පොලිස් සියට වාහන නතර කිරීම සඳහා විධිමත් ක්‍රමයක් කියන්නේ අත ගහනවද ටෝච් ගහනවද බැඳට පයින්නවද බැඳුම් කර වර්තාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය සකස් කළ පුද්ගලයන් හිතාමතා වර්තාවේ කරුණු විකෘති කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා ඔහු මේ බව පවසන්නේ බැඳුම් කර වර්තාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව තිබූ විශේෂ ප්‍රකාශය මාධ්‍යයට නිකුත් කරමින් බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද මන්ත්‍රි වරප්‍රසාද යටතේ කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළත් ඊට ඉඩ ලැබුණේ නැහැ. As you quite well aware, sir, that I gave you a standing orders under 19, either under personal explanations or questions of privilege, I gave you a document. Subsequently, you spoke to me saying that it doesn't fall within both. I don't understand as to how, when the privileges are impacted, as to how this parliament does not provide the opportunity to explain that. ඔබතුමාගේ ජේෂ්ඨත්වයට ඔක්කොටම අපි ඒ ගෞරවය කරනවා. පාර්ලිමේන්තුව අවුරුදු 24ක් හිටපු මන්ත්‍රීවරයෙක්ට ඇයි වරප්‍රසාද ලබා ගන්න බැරි වන්නේ? කරුණාවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවේ තීරණේ ඔබතුමා පිළිගන්න කියලා. කොහෙද මගේ එතන කතා කරන්න බැරි අවස්ථාව ප්‍රකට? ඒක නෑ. That is explanation I can give you. අද බොන්නේ ගැන කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. Try to information ලබාගත් එක යටතේ 5000ක් ගණනක් පොතකුත් ලබා ගත්තා. ඒ ගත්ත පොත මත මෙතන කියවන්න බැරි වෙනවා. මේ අවස්ථාවේ මම කියන්නේ අද නෙමෙයි කියලා අවස්ථාව. දරදඬු මත
මාතෙන් ඉන්නවනේ මට මේ අවස්ථාව දුන්නේ නැත්තම් මේකම ඉල්ලන්න දෙනවා මේක තමයි මම කියවන්න යන්නේ කියලා මුද්‍රිත මාධ්‍යයත් ශා වෙබ් සියලු දෙනා මම යනු රවි කරුණානායක මහතා තමන් සිදු කිරීමට නියමිතව තිබූ ප්‍රකාශය මාධ්‍යයට නිකුත් කළා. මන්ත්‍රීවරයා මෙම නිවේදනය නිකුත් කරත්තේ බැඳුම් කර වාර්තා වැසුරෙන් ජනාධිපතිවරයා 2018 ජනවාරි මස 3 වන දින සිදු කළ විශේෂ ප්‍රකාශය පදනම් කරගනිමින් උපුටා ගැනීම. එම ප්‍රකාශයෙහි මෙසේ සඳහන් වෙනවා. ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ටන් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සඳහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් හා දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත් දණ්ඩ නීති සංග්‍රහ යටතේ කොමිෂන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවත් මෙම වාර්තාවේ සඳහන් වෙනවා. ඒත් පසුව අපට ලැබුණු වාර්තාවේ සඳහන් වෙන්නේ වැරද්දක් සිදුවෙලා තියෙනවද කියා අදාළ ආයතන මගින් සොයා බලා එසේ වැරද්දක් සොයාගත හොත් පමණක් ක්‍රියාමාර්ග ගන්න කියලයි. මේක පුදුම තත්වයක්. හරියට ක්‍රිකට් වලදී වයිඩ් පන්දුවක් එවපු වෙලාවක පිතිකරුවා ඒ නිදැල්ල යාමට ඉඩ හරිද්දී විනිසුරුවරයා පිතිකරුවාව දැවී ගිය බවට තීන්දුවක් දුන්නා වගේ. ජනාධිපතිතුමාට ලියලා දුන්න ප්‍රකාශයේ කියවෙනවා අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් මට නඩු පැවරිය යුතු බව. හැබැයි වාර්තාවේ කියන්නේ අසත්‍ය සාක්ෂි දීපු බවක් නොවේ. සාක්ෂි සදස්සයයි නීතිපතිවරයා සහ අනෙකුත් බලධාරීන් සලකා බැලිය යුතු බවට නිර්දේශ කරන බවත් එම සමහර සාක්ෂි සදොස් සහිත බවට පෙනී යන්නේ නම් මට එරෙහිව නීතිමය පියවර ගත යුතු දැයි තීරණය කළ යුතු බවය. ඒ අනුව මේ සම්බන්ධව මගේ අදහස වෙන්නේ ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වාර්තාව හැදෑරූ සහ ඊට අදාළව විශේෂ ප්‍රකාශය සකස් කළ පුද්ගලයින් හිතාමතාම ඉතා සූක්ෂමව කරුණු විකෘති කිරීමක් සිදු කර ඇති බවයි. උපුටා ගැනීම අවසන්. දූෂිතයින්ට දඬුවම් දීමේ වගකීම තමා පෞද්ගලිකවම බාරගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පිටකොටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. පළත්පාලන මැතිවරණ ඉලක්ක කරගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සංවිධාන කළ ජනහමුවක් සන්ධානයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පිටකොටුව ප්‍රදේශයේදී පැවැත්වුණා. බලය තියෙන එකට ධනය තියෙන එකට මේ රටේ එක නීතියක් ක්‍රියාත්මක වෙද්දී තමුන්නාසල වගේ තැලිච්ච පොඩි වෙච්ච තමන්ගේ හයියෙන් නැගී හිටින එවුන්ට වෙනම නීතියක් ක්‍රියාත්මක වෙච්ච රටක් අපට ජයග්‍රහණය ලබා දෙන්න අපේ ප්‍රතිවාදීන්ගේ වෙනසක් මිනිස්සුන්ට පෙන්වන්න. අපි දන්නවා අවුරුදු 50ක් එක්සත් ජාතික පක්ෂය කොළඹ නගර සභාව බලකොටුව කරත් හැමදාම පදික වේදිකා වෙළඳාම කරනකොට පොලිසියේ හිරහැර නගර සභාවේ හිරිහැර. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාමට උපදෙස් දීලා තියෙනවා පදික වේදිකා වෙළඳගේ බඩට ගහන්න කිසිම කෙනෙකුට ඉඩ දෙන්න එපා කියලා. ඒ නිසා තමුන්නාසලගේ ආරක්ෂාවට අතිගරු ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්නේ. එතුමා දූෂණය අද කරත් අතීතය කරත් එක කඩුවයි පාවිච්චි කරන්නේ. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහබැංකු කොමිසමේ වාර්තා වගේම බරපතල වංචා දූෂණ ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකම සුද්දංගෙන් නිදහස ගත්තට පස්සේ රටේ දේශපාලකයන්ට රිදෙන විදිහට වදින විදිහට සහ ගහන විදිහට සහ දේශපාලකයන්ට ඇඬෙන්න හොරකම් කරන අයට ඔහොම වාර්තා කිසිම ආණ්ඩුවක් මේ ඉතිහාසයේ මේ රටේ ඉදිරිපත් කළ නැහැ කියන එක මම තවුන්නාන්සලට කියන්න ඕනේ. සමහර අය කියනවා කෑ ගහනවා මේ වාර්තාවේ පිටු අඩු වෙලයි කියලා. පිටු අඩු වීමක් නෙවෙයි තියෙන්නේ. අපිට බොහොම පැහැදිලිව එළියට තවම විවෘතව දෙන්න බැරි නඩුවලට බලපාන ලේඛන කීපයක් තිබෙනවා. ඒවා එළියට දැම්මොත් මේ වග උත්තරකාරීන්ට බරපතල වාසි වෙනවා. ඒ නිසා කවුරුවත් මේකට කලබල වෙන්න උවමනාවක් නැහැ. කොමිසම පත්කෙරුවා වගේම ඉදිරියට ඒ කටයුතු කරගෙන යෑමේ වගකීම මම පෞද්ගලිකවත් බාර ගන්නවා කියන එක මේ රටේ සමස්ත ජනතාවට මම කියනවා. ඊයේ මහනුවර රැස්වීමේදී මම කිව්වා අපේ හිටපු මුදල් ඇමතිතුමා රවි කරුණායක ඇමතිතුමාට විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ 2016 අවුරුද්දේ ආපු ඉදිරිපත් කරපු එක යන. එතනදී විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීලා ආණ්ඩුවක් විදිහට එදා ඒ යෝජනාව විපක්ෂෙන් ආපු පරාජය වුණා. මම ඊයේ නුවරදී කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා රවි කරුණායක මහත්තයාට විරුද්ධව ඡන්දය දෙන්න එදා පාර්ලිමේන්තුව ආවේ නැහැ. මම දැන් මේ හවස රූපවාහිනිය බලන් ඉන්නකොට දැන් ඉන්න ලෑස්ති වෙලා මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මහත්මයා අද කොහෙද රැස්වීමක කියනවා. අනේ සිරිසේන මහත්තයෝ යාට වැරදිලා එහෙම විශ්වාසභංගයක් ආවේ නැහෙනි කියලා. යාට මතක නැහැ පාර්ලිමේන්තු වෙන්නෙත් නැහැ. ඒ වෙලාවේ එයා රවි කරුණායක මහත්තයාට විරුද්ධව ඡන්දය දෙන්න එදා පාර්ලිමේන්තුවට ආවේ නැහැ. තවත් මේක අභියෝග කරනවා නම් විශ්වාසභංග ඉදිරිපත් වෙච්ච දිනේ පාවිච්චි වෙච්ච ඡන්ද ඒ ඔක්කොම මං හෙට අනිද්දා කියන්නේ.
ඥාති සංග්‍රහය පවුල් වාදය මේ රට විනාශ කෙරුවා මහ රජාණෝ යුද්ධ දිනුව ඇත්ත යුද්ධ දිනුවේ යා තනියම නෙවෙයි දුටුගැමුණු රජුරෝ එලා රජුරුවත් එක්ක සටන් කරනකොට හිටියා දසමහ යෝධයෝ ඒ වගේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක අපි එදා දසමහ යෝධයෝ වාගේ හිටියේ 2010 ජයග්‍රහණයෙන් පස්සේ අපිට ගහලා දැම්මට පස්සේ අපිව ඈඩ් කළාට පස්සේ එතන ඉඳන් එයා අගාධයට ගියා දේශපාලන වශයෙන් මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් ජනහමුවක් අද පැවැතුනේ පොළොන්නරුව බකමුණ ප්‍රදේශ දෙදස් දහයේ ජයග්‍රහණයෙන් පස්සේ මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මහත්තයා පුදුමාකාර විදියට වෙනස් වුණා. අපිව අමතක කෙරුවා. දසමහ යෝධයින්ට පයින් ගැහුවා. පවුලේ අය විතරක් වෙනම සාකච්ඡා කරලා ආණ්ඩු කරන්න පටන් ගත්තා. ඌ වගේ යෝජනා මේ ආණ්ඩුවෙත් ඇතුලේ එනවා. අනිත් පාර්ශවෙන් ආණ්ඩුවේ. මම මේ පුටුවේ හිටියේ නැත්නම් මේ ආණ්ඩුවේ මම දන්නවා මේ රට කොතනද කියලා. දැන් ඊයේ පෙරේදා කාන්තාවන්ට අරක්කු ගන්න බාර්වල ගිහිල්ලා අරක්කු හුණන්ඩ 1906 සුද්ධ දාපු නීතියක් ඒක එපා කියලා. සුද්ධන්ට තේරිච්ච එක මේ හාදෙන්ට තේරෙන්නේ. මේ නීතිය වෙනස් කෙරුවා. අපේ ආණ්ඩුවේ මහත්තුරුන්ට මංකව මේ රටේ සංස්කෘතිය තේරුම් ගන්න. ඒ ගැසට් නිවේදන අපි අයින් කෙරුවා. ආණ්ඩුවට එරෙහිව කටයුතු කිරීමේදී තමාට පක්ෂය වැදගත් නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුරුණෑගල තෙලියගොන්න ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ අතර අද කුරුණෑගල ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමු කිහිපයකටම හිටපු ජනාධිපතිවරයා එක්ුණා. ආර්ථිකය හැසිරුවේ මම නෙවෙයි. ඉතින් එහෙම නම් විදායක ජනාධිපතිගේ මම අවශ්‍ය නැහැ. විදායක ජනාධිපති වග කියන්න ඕන මම හිතියනේ දෙයියනේ. මෙයාලා අපි ගත්ත ණය වගේ දෙගුණයක් අරගෙන තියෙනවා. දැන් වැඩි. අපි ගත්ත සල්ලි වලට අපි වැඩක් කරා. මෙයාලා ගත්ත සල්ලි වලට මොකද කරේ කියලා තමයි දැන් අහන්න ඕන ප්‍රශ්න. අද මේ ආණ්ඩුව කියන්නේ එක්සත් ජාතික පක්ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි, DNA පක්ෂයයි. මේ ඔක්කොම එක හොයලා තමයි ආණ්ඩුව හැදුවේ. දැන් ආණ්ඩුව ආරක්ෂා කරන්නේ ඒකයි. පොරොට බන්නේ අපිට බන්නේ නෝනා ෆුල්ටොස් දානවා. දන්නවනේ ෆුල්ටොස් කියන්නේ මේකට පොලිය දෙනවා. මෙහෙම කරා මේ දාන්නේ නැහැ මේකට දානවා. අග්‍රාමාත්‍යවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාට රටේ සිදුවන වංචා දූෂණ නතර කරනවායයි කිව නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. සෝමාලියාවේ මුහුදු මංකොල්ල කාර්යය උනා ඒගොල්ල සැලසුම් කරලා කුමන්ත්‍රණය කරලා ප්ලෑන් නදලා තමයි නැව මංකොල්ල කන්න මේ දූපත අත්පත් කරගෙන දෙනවා මංකොල්ල කාර්යය ජනතාව ඡන්දෙ දීලා මන්ත්‍රී කරලා ඇමති කරලා මහා ඇමතිවරු කරලා අගමැතිවරු කරලා ජනතාවගේ කැමැත්තෙන් තමයි මේ හොරකමට අහු වෙලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා වෙනුම් කර කොමිසම් සභාව වාර්තාව බරපතල මූල්‍ය අපරාධ පිළිබඳව ජනාධිපතිගේ අනිත් කොමිෂන් වාර්තා අපිට ඉදිරිපත් කරා මම කියනවා මේ රටේ ජනතාව කවදා හරි මේ ඔක්කොම කියවනවා නම් මේ දේශපාලකයන් මේ ඉයලර් නිලධාරි තන්ත්‍රය අපේ රටේ මහජනයාගේ ධනෙ මොනතරම් කාබාසිනිය කරනවද කියලා සවිස්තරාත්මකව තිබෙනවා ගමක කෙසල් කණක් කපන්න කොච්චර අමාරු දෙපැත්තෙන් දෙන්නේ දාන්න ඕන ඔත්තු බලන්න ඕන වැටෙන් පනින්න ඕන කම්බිය හිරෙන්න බයයි පාරේ කිරි වැටෙන්නේ නැතුව යන්න ඕන කෙසල් කණක්
කපන හොරකමත් කොච්චර මාරු. මේ හොරකම් දාඩිය බිදක්වත් තෙලෙන්නේ. මේවට කියන්නේ සුදු කරපටි මංකොල්. ඒ කියන්නේ මේ කරපටි කළු තිතක්වත් හිටින්නේ. ටයි දාගෙන ඒසි රූම් එකේ ඉඳගෙන ලැප්ටොප් එකෙන් ගේම ගහන. මහින්ද රාජපක්ෂ මහත්තයා වේදිකාව නැගලා කියන්න පුළුවන් ද හොරකන් නතර කරනවා කියලා. බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්න පුළුවන් ද අවිලා හොරකන් නතර කරනවා කියලා මේ රට. බෑ. ඒගොල්ල මංකොල්ලකාරයි. මේ දවස්වල බැඳුම් කරේ කිව්වම ගැරන්ටියට භූමි තෙල් වගේ. මෛත්‍රීපාල මහත්තයා දැන් අලුත්ම මංකොල්ලකාරවට එරෙයි වීරියා වගේ ඉනවා. මං අහගෙන මේ ළඟද කියනවා. මාජනක දේපල හොරකම් කරපු අය අවීචි මහා නරකාදියට යනවා. මං ඇත්තටම ටීවී එක බලාගෙන හිටියේ ඒ වෙලාවෙම සෙට් එක යනවාද කියලා වේදිකාව පලාගෙන. සෙට් එක එතන SP සුසි ප්‍රේමලයන්ත් අනුරයාප ඩිලාන් පෙරේරා ලක්ෂ්මන් යාප සොයිසා ජගත් පුෂ්ප කුමාර කණ්ඩායම මෙතන. පුළුවන් හොරකම් අතර. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බැඳුම් කර වාර්තාව සම්බන්ධයෙන් විවිධ මත පළවන බැවින් ආණ්ඩුව නිවැරදි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. මහා බැංකු වංචාව පිළිබඳ ජනපති කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ දිනේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව ප්‍රකාශ කළා තියෙනවා. කථානායකතුමාට අද තවත් ලිපියක් යවමින් ඊයේ ඉදිරිපත් කරපු එකද අඩුපාඩුකම් වලින් පිරීලා කියලා විපක්ෂනායකයන්ට දැනුම් දීලා තිබෙනවා. අපිට පුදුමයි පාර්ලිමේන්තුවෙන් අවුරුදු දෙකහමාරක විමර්ශනයේ තවමත් වසා දමන්න උත්සාහ දරන්නේ දැන් රජය එහි වැරදකරුවන් බවට එළිදරව් වී හමාරයි. මැතිවරණ රාජකාරී කරන සේවකයන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවකයන් පෙරේදා තමන්ගේ තැපැල් ඡන්දය පාවිච්චි කරා. අපි අතිශයින්ම කෘතවේදී වෙනවා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනය පිළිබඳව වැඩි විශ්වාසයක් ලබා කටයුතු කිරීම පිළිබඳව. මාතර ප්‍රදේශයේ පොලිස් ස්ථානයක තැපැල් ඡන්දය පාවිච්චි කිරීමෙන් අනතුරුව එක නිලධාරියෙක් බෝධියකට එහා පැත්තේ තරමක් බීමතින් හිටි පුද්ගලයෙක්. ඔබ බැනමින් ඉඳලා තියෙන්නේ බලු ආණ්ඩුව කියලා. අර තැපැල් ඡන්ද දාලා යන නිලධාරියා බෙල්ලෙන් අල්ලගෙන තියෙනවා. ඒ පුද්ගලයා බය වෙලා බායවදු වෙලා කියලා තියෙනවා. අනේ බුදු සර් මේ ආණ්ඩුව නෙමෙයි කිව්වේ කියලා. කියනකොටම පොලිස් නිලධාරිය කියලා තිනවා වෙන කොහෙද යකෝ බලු ආණ්ඩු දෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පාර්ලිමේන්තුව අමතමින් පැහැදිලි ප්‍රකාශයක් කළා. මහා බැංකුව අධිපතිවරයා ටෙන්ඩර් මණ්ඩලයේ කටයුතු වලට මැදපත් වුණා යන චෝදනාව පදනමෙන් තොරයි. කොමිෂන් සභාව මොකද්ද කියන්නේ? මහේන්ද්‍රන් අධිපතිතුමා වැරදි ලෙස, නීති විරෝධී ලෙස, ප්‍රෝඩාකාරී ලෙස වංක චේතනාවෙන් යුක්තව තමන්ගේ නිලයට සම්බන්ධ යුතුකම් හා වගකීම් ඍජු ලෙස උල්ලංඝනය කරමින් කටයුතු කළා කියලා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පාර්ලිමේන්තුවට බොරු කිව්වා. අතිගරු ජනාධිපතිවරයාට පැහැදිලි වගකීමක් තිබෙනවා අගමැතිතුමාව ඉවත් කිරීමට. මෙතර ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කැටුම්පතක් සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අදහස් පළ කළා. තව විශාල විනාශයක් කරන්න යනවා රජයේ. මේ තමයි අලුත්ම පනත. සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත. මෙයින් කරන්නේ 2017 අයවැලේකනේ තියෙන විධිවිධාන පවා ඉවත් කරලා රජයේ මුදල් අමාත්‍යවරයාට අවශ්‍ය ලෙස ණය කන්දක් ලබා ගැනීමට බලය පවරන බොහොම දරුණු පනත් කැටුම්පතක් තමයි මේ ගැසට් කරලා තියෙනවා. 2017 ඉඳන් අයවැලේකනේ මොනවා තිබුණත් කමන්නේ මේ පනත අනුව තමන්ට ඕනේ ණයක් ලබා ගන්න පුළුවන්. මේක බරපතල තත්ත්වයක්. සමහර විට අධිකරු ජනාධිපතිතුමා දන්නේ නැද්ද දන්නේත් නැහැ. බැඳුම් කර ගනුදෙනුවේ වැරදිකරුවන්ට දඬුවම් දීමට අවශ්‍ය අනපනත් ලබන මාර්තු මස වන විට සම්මත කර ගන්නා බව අමාත්‍ය ලක්ෂ්මණයා පාබේවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජනාධිපතිතුමාගේ ඍජු ප්‍රකාශත් එක්ක අපේ මැතිවරණ ව්‍යාපාරය ඉහළට ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිතුමා ඒ ක්‍රියාදාමයන් වලට ප්‍රායෝගික පියවර අරගෙන තියෙන බව පිළි අරගෙන තියෙනවා. විනය සම්බන්ධයෙන් එතුමා ගන්නා වූ ක්‍රියාමාර්ගය ඌවේ මහමැතිතුමාට විරුද්ධව චෝදනාවක් ඇවිල්ලා පක්ෂයේ නායකය හැටියට ආදර්ශයක් දීලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිසුදු දේශපාලන ගමන් මාර්ගයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරනවා කියලා. තුනෙන් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ආකාශයක් කරලා තිබුණා. මහා බැංකුව අධිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් එහි වගකීම කිසිසේත්ම ජනාධිපතිතුමාට එන්නේ නැහැ. මහා බැංකුව අධිපති පත් කරේ මුදල් ඇමතිවරයාගේ නිර්දේශය මත. ඒ නිර්දේශය මුදල් ඇමතිතුමා විසින් කරා කියන කොමිෂන් වාර්තාවේ සඳහන් කළා තියෙනවා. මෙතෙක් නොකියපු රහස මාධ්‍යට එළි කරනවා. දෙවනි මහා බැංකුව අධිපතිවරයා පත් කිරීම. මම වැඩ බලන මුදල් ඇමතිවරයා හැටියට මගේ නිර්දේශය මත. අපි වගකීමක් තියෙනවා. ඉන්ද්‍රදිත් කුමාරසාමි මහතා වැරද්දක් කරොත් ඒ වගකීම මම සහ ජනාධිපතිතුමා ගන්නවා. ඒකට තමයි විශේෂ අධිකරණ පිටුවේමත් මාර්තු මාස වෙනකොට අනපනත් සම්මත කිරීම ගැනීමටත් අවශ්‍ය කටයුතු දැනටමත් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් දීලා තියෙනවා.
අනිවාර්යෙන් සිද්ධ වෙනවා. එහෙම වැඩක් නැහැ. තවත් ආණ්ඩුවකට මේක බාර දෙන්න. ජනාධිපතිව සටට ගැළපෙන ඕනම සංශෝධනයක් කරයි ඉදිරියේ. ගැටුමක් ඇති නොවන සංශෝධනයක් කරයි. ඒ සංශෝධනය ජනතාවට යහපත් වෙයි. බැනුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට හැකි ඉක්මනින් දඬුවම් ලබා දිය යුතු බව යුතුකම සංවිධානය පවසනවා. එහි නියෝජිතයින් මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය ප්‍රකාශයට පත් කරලා තිනවා. ඇමති ගෙදර ගියා, අර්ජුන හිරේ යනවා. ඒ කියන්නේ මේ යහපාලනේ තාමත් හොඳට ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ. මේ ඇමති ගෙදර ගියාද? මහ බැංකුවට අදාළ ඇමති කවුද? අගමැති රනිල් වික්‍රමසිංහ මහතා. අගමැතිවරයා ඉස්සරහට ඇවිල්ලා කියනවා, හොරු අල්ලන්න ඕන, දූෂණය භීෂණය නැති කරන්න ඕන. හොරකම් කරපු මිනිහම එහෙම කියනකොට ඒක විහිළුවන්නේ. ජනාධිපතිවරයා කියනවා, මේ දවස්වල මම එළියට බැස්සේ දූෂණය පිටු දකින. ඒ දැන් කාලයක් ඔහු කිව්වා මං එළියට බැස්සේ පෞල්වාදය නැති කරන්න. කාලයක් ඔහු කියාගෙන ගියා මම එළියට බැස්සේ විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න. දැන් කියාගෙන යනවා දූෂණය පිටු දකින්. එතකොට අපි කොයිකද පිළිගන්නේ? වෛද්‍ය අධ්‍යාපනය හා පුහුණුව පිළිබඳ අවම ප්‍රමිතීන් එළඹෙන 27 වනිදා ගැසට් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම සයිටම් ආයතනය අහෝසි කිරීමෙන් අනතුරුව මාළඹේ ස්‍රිට් ආයතනය හරහා පිහිටුවනු ලබන නව වෛද්‍ය උපාධි ප්‍රදානය කරන ආයතන දෙක සඳහා වන ගිවිසුමට නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන බවද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මාළඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් නැතිව තිබෙන ගැටලු විසඳීම සඳහා රජය තිරසාර විසඳුමක් යෝජනා කර ඇති බවට සඳහන් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. යනුව මාළඹේ ස්ලිට් ආයතනය යටතේ රාජ්‍ය නොවන ලාභ නොලබන වෛද්‍ය අධ්‍යාපන ආයතන දෙකක් පිහිටවන බවත්, එමගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිරීක්ෂණ යටතේ ඉහළ ගුණාත්මක තත්වයෙන් වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දෙන බවට සහතික වී තිබෙනවා. එමෙන්ම වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන අවම ප්‍රමිතීන් 2018 ජනවාරි මාස 27 වනදා ගැසට් කරන බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මෙම නිවේදනයේ දැක්වෙන්නේ නව ආයතන දෙක පිහිටුවීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය මාළඹේ ස්ලිට් ආයතනය හා සයිටම් ආයතනය අතර අත්සන් කළ අවබෝධතා ගිසුම සඳහා නීතිපතිවරයාගේ අනුමැතියද හිමිව ඇති බවයි. මෙම විසඳුම මෝසමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නීතිපතිවරයා දැනුම් දෙන බවත්, ඒ සයිටම් සම්බන්ධයෙන් වන මීළඟ නඩුවාරයේදී සලකා බැලීමට නියමිත බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර හෙට පැවැත්වීමට නියමිත සයිටම් විරෝධී පෙළ පාලියට එරෙහිව කොටුව සහ නුගේගුණ මහේස්ත්‍රාත් අධිකරණ වාරණ නියෝග නිකුත් කර තිබෙනවා. මේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත අනුව හෙට දින එවැනි පෙළපාලියක් පැමිණියොත් ඒක ආරම්භයේ සිටම නීති විරෝධී වෙනවා. අපි ඒව වහාම විසුරුවා හරින්න කටයුතු කරනවා. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයනුත්, ඒ වගේම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයනුත් අධිකරණ නියෝග දෙකක් ලබා දුන්නා. මේවා තහනම් කරමින් ඒවට වාහන සපයන ඒ සියලු දෙනත් වග කියන්නේ එවැනි දෙයක් සූදානම් කරලා තිබුණොත්. බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි මහත්මිය දන ගැස්සූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු පිරිසකට මානව හිමිකම් කොමිසම සිතාසි යොමු කර තිබෙනවා. මේ අතර ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතා පත් කර තිබෙනවා. බදුල්ල දෙමළ බාලිකා මහවිද්‍යාලයේ විදුහල්පතිනිය දනගැස්සූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාළව ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අමන්වල මහත්මිය ඇතුළු වග උත්තරකරුවන් 7 දෙනෙකුට මානව හිමිකම් කොමිසම සිතාසි නිකුත් කර තිබෙනවා. මෙලෙස සිතාසි නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ ලංකා ගුරු සංගමයේ කළ පැමිණිල්ලකට අනුවයි. අදාළ පැමිණිල්ලෙන් දක්වා ඇත්තේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිස විදුහල්පතිනිය දනගැස්වීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණය සහ ප්‍රකාශනයේ අයිතිය මෙන්ම හෘදය සාක්ෂි නිදහස උල්ලංඝනය කර ඇති බවයි. හෙට පෙරවරු 10ට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි ලැබූ පිරිසට මාධ්‍යවේදීන් දෙදෙනෙකුද ඇතුළත්. ඇය චෝදනා කළේ මාධ්‍ය මීට ප්‍රථමයෙන් පළ කළ වීඩියෝ තමන්ගෙන් බලින් ලබාගත් එකක් බවයි. දනගසුවා කියන එක බොරු කතාව. මේක මං පිළිගන්නේ ප්‍රතිඵල ඇටියට අපේ ඉස්කෝලේ උසස් තත්ත්වයේ ඉන්න කියලා. ඒක තමයි මෙතිට සන්තෝෂයි. බදුල්ල දෙමළ බාලිකා මහාවිද්‍යාලයේ විදුහල්පතිනිය දනගසුවේ මේ සිද්ධියට විරෝධය පළ කරමින් අද ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්ුණා. අධ්‍යාපනයේ
අධ්‍යාපන ඇමතිකමින් පමණක් ඌව පළාත් සභාවේ මහඅමතිවරයා ඉවත් කරලා සම්පූර්ණ මේ රටේ ගුරුවරු විදුහල්පති රැවටීමක් ලක් කරලා තියෙනවා. මේක සමස්ත රටටම කරපු අපහාසයක්. එතකොට දැන් මේවා යහපාලන ආදර්ශද? ඌව පළාත් මහඅමතිවරයා එම තනතුරෙන් ඉවත් කරනතුරු අපේ මේ ක්‍රියාමාර්ග යනවා. අද පස්වරුවේ ගුරු සංගම් කිහිපයක නියෝජිතින් වෘත්තීය සමිති 12ක අත්සන් සහිත සංදේශයක් ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත බාර දුන්නා. එහි සඳහන් වන්නේ චෝදනා එල්ලවන පාර්ශ්වයන් ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කොට අදාළ විමර්ශන සිදු කරන ලෙසයි. මෙම සිදුවීමත් සමග ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා යටතේ තිබූ අධ්‍යාපන අමාත්‍යතුරේ ඔහුගේ ඉවත් කළ අතර අද ඌව පළාතේ ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමන් මහතා පළාත් ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඔහු දැනට ඌව පළාත් වතු යටිතල පහසුකම් නිවාස මාර්ග ජල සම්පාදන හා සමූපකාර අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා. මේ අතර ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. ඒ සම්බන්ධව 31වැනිදා අපි හැට්ටනගර ලොකු ඝෝෂණ කරනවා. මේ සාමාන්‍ය මහාමැති කෙනෙක් එම කරලා මේ පාලක නිකන් හිටියා නා. ඊට පස්සේ එමෙතිවර ඔක්කොම කරනවා. අනිත් එක එඩියුකේෂන් මිනිස්ට්‍රි එකේ දැන් මාරු කරලා තියෙනවා කාටද සෙන්දිල් තොන්නමන්ට. ඊළඟ චාමරයා. ඉතින් ඒක සම්පූර්ණ වැරද. මුකටිය ගාව ඉඳලා කුකුලව බේරගත්තා. අරගෙන නරියට දෙන්න ඕනේ. අරගෙන නරියට දුන්නා. සෙන්දිල් තොන්නමන් අවුරුද්දට ඉස්සෙල්ලා බාලදි ඉස්කෝලේ ගිහිල්ලා ඒ විදුල්පතිතුමාව එළියට එලවලා එයාගේ පුටුවේ වාඩි වෙච්ච එක. මොකද සදාචාර අයිතිය මේක. දැන් හිරෝ සීඅයියේ විශේෂාංගය. එන්ජින් සහිත හෝ යාන්ත්‍රික දිවර බෝට්ටු මගින් මුහුදුපතුලේ ඇදගෙන යනු ලබන දැල්භාවිතයෙන් සිදු කරන බොටම් ට්‍රෝලිං නමින් හැඳින්වෙන මසුන් මැරීම 2017 වසරේ අංක 11 දරන දිවර සහ ජලජ සම්පත් සංශෝධන පනත මගින් තහනම් කෙරුණා. මෙම පන්න ක්‍රමයේ මගින් යකඩ තට්ටු දෙකක් භාවිත කර සාගර පතුල දැඩි ලෙස හැරීමකට ලක් කිරීම හරහා මසුන් අල්ලා ගැනීම සිදු කරනවා. ඉන් සිදුවන්නේ බිත්තර දැමීමට සූදානම් මසුන්ගේ වාසස්ථාන, කොරල් පරමින්ම කුඩා මත්ස්‍ය පැටවුන් ආදී සමස්ත මත්ස්‍ය සම්පතට හානි සිදුවීමයි. මෙම ක්‍රමය තහනමට ලක් කෙරුණද කුදිරමලේ කඳ, පූක්කුලම, බත්තලංගොඩුව, පල්ගහතුරේ ආශ්‍රිත කලපු තීරයේ යාත්‍රා 20ක් පමණ මේ වන විටත් මසුන් ඇල්ලීම සිදු කරන බවට හිරූ සීඅයියේ වෙත තොරතුරු වාර්තා වුණා. ඒ අනුව හිරූ සීඅයියේ කණ්ඩායම නීති විරෝධී ආකාරයෙන් බොටම් ට්‍රෝලිං ක්‍රමයට මත්ස්‍යයින් ඇල්ලීම රූගත කිරීමට කල්පිටිය කලපුවෙන් ගමන් ආරම්භ කළා. එහිදී දක්නට ලැබුණේ මුහුදුපතුලේ නොව කල්පිටිය කලපුවේම නීති විරෝධීව බොටම් ට්‍රෝලිං ක්‍රමයට මසුන් ඇල්ලීම සිදු කරන බවයි. මේ එවැනි යාත්‍රාවක් කලපුවේ පතුල හාරා අල්ලාගත් මත්ස්‍යයින් තම බෝට්ටුවට පටවා ගන්නා ආකාරයයි. කුඩා මත්ස්‍ය පැටවුන් පවා මේ හරහා විනාශ වන බවට මේ දර්ශන සාක්ෂි සපයනවා. සාගර පතුලේ ට්‍රෝලිං යෙදීමෙන් සිදු කරන විනාශයටත් වඩා කලපුව තුළ මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කිරීම හරහා ඉස්සන් කකුලුවන් බෝවීමට ඇති වාසස්ථාන මුළුමනින්ම විනාශ වන බව අමුතුවෙන් කිව යුතු කාරණාවක් නොවේ. මෙම තහනම් පන්න ක්‍රමය හරහා විශාල වශයෙන් මත්ස්‍ය සම්පතට හානි වෙද්දී සුළු පන්න ක්‍රම මගින් මසුන් ඇල්ලීමේ නිරත වන ධීවරයින් ඉන් වඩාත්ම අසීරුතාවට පත්ව සිටිනවා. අනාගත මත්ස්‍ය සම්පත රැක ගැනීමට කල්පිටිය කලපුවේ සිදුවන මෙම නීති විරෝධී බොටම් ට්‍රෝලිං ක්‍රමය සිදු කරන්නන් වටලා නීතිය ක්‍රියාත්මක කිරීමේ කාලය එළඹ තිබෙනවා. මෙරට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඒ සඳහා ක්‍රියාත්මක වන්නේද හිරූ සීඅයිඒ අවධානයෙන්. දේශපාලන කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදෝදෝ මහතා පිළිගැනීමේ නිල උත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඉන් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන් අතර නිල ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වුණා. මේ අතර ඉන්දුනීසියානු ජනාධිපතිවරයා සමග මෙරටට පැමිණ සිටි ව්‍යාපාරිකයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුව අද පස්වරුවේ පැවැත්වුණේ අරලිගහ මන්දිරයේදී. වියන්ගොඩ දබුවත්ත ප්‍රදේශයේ කසල අංගනයේ නිරීක්ෂණයට පැමිණි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ අදාළ කසල අංගනයේ පිහිටි ඉඩමේ අයිතිකරු අතර අද වචන හුමාරුවක් ඇති වුණා. ආරක්ෂිත හිස් ආවරණ නොමැතිව යතුරුපැදි වලින් ගමන් කරමින් සිටි සිවුදෙනෙකු අතනකට ගැනීමට යාමේදී එල්ල වූ ගල් ප්‍රහාරයකින් අම්පාර වඩිනාගල පොලිස් මුරපොලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකු සහ සිවිල් ආරක්ෂණ නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. කිල්ලොංචි මන්සන්දියේදී යාපනයේ බන්දනාගාරයට අයත් බස් රථයක් සහ පාපැදියක් ගැටි අනතුරට ලක්ව ඇති අතර බස් රථයේ සිටි බන්දනාගාර නිලධාරීන් පාපැදිකරුවාට ඒ ආසන්නයේ තිබූ අවන්හලේදී පහර දෙන ආකාරයයි මේ. අනතුරුව පාපැදිකරු රෝහල් ගත කර ඇති අතර මානව හිමිකම් කොමිසම් සභාවේ නිලධාරීන් පාර්ධියම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
රටවටා හිරෝ. මෙවර රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ෂූරින්ට පිරිනමෙන කුසලානය විශේෂ ගුවන් යානයකින් ඊයේ රාත්‍රියේ මෙරට රැගෙන ආවා. මෙවර පාපන්දු ලෝක කුසලානය රටවල් 51ක සංචාරය කිරීමට නියමිතයි. මෙරට රැගෙන පාපන්දු ලෝක කුසලානය අනතුරුව කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටලයකදී මාධ්‍ය වෙත නිරාවරණය කළා. 1974 වසරේ සිට පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහකින් වෙත පිරිනමෙන කැරට් 18 රණින් නිමවා ඇති මෙම කුසලානය කිලෝග්‍රෑම් 6.1ක බරකින් යුක්ත වනවා. මෙරට රැගෙන පාපන්දු ලෝක කුසලානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමීම සිදු වුණේ අද උදෑසන ජනාධිපති මන්දිරයේදී. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. පාපන්දු ලෝක කුසලානය ලෝවට අරගෙන යන ගමනේ පළමු නැවතුම ලෙසයි එය මෙලෙසින් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පාපන්දු ලෝක කුසලානය පිරිනමීම සිදු වුණේ ඉන් අනතුරුවයි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී එම උත්සවය පැවැත්වුණා. විශේෂත්වය වුණේ එම අවස්ථාවේදී ක්‍රීඩා ලෝලීන්ටද පාපන්දු ලෝක කුසලානය දැක බලා ගැනීමේ අවස්ථාව උදා වීමයි. අද ශ්‍රී ලංකා සංචාරය අවසන් කළ පාපන්දු ලෝක කුසලානය එහි රටවල් 51ක් පුරා කිරීම සංචාරයේ දෙවන නැවතුම ලෙස මාලදිවයින වෙත රැගෙන ගියා. හීරෝ ස්පෝර්ට්ස් තුලින් දැන් රෙඩ් කාඩ් විශේෂාංගය. ඔලිම්පික් ක්‍රීඩක කොමිසමේ නිලධාරී මණ්ඩලය පත්කිරීමේදී ජාතික ඔලිම්පික් කමිටු මහලේකම්වරයා ඊට අනිසි අයුරින් බලපෑම් කර තිබවට ක්‍රීඩකින් පිරිසක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට පැමිණිලි කර තිබෙනවා. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය ලබන මාස 23 වනදා පැවැත්වීමට නියමිත අතර ක්‍රීඩක කොමිසමද එම නිලවරණයේදී ඡන්ද දෙකක අයිතියෙහි මී සංගමයක් අදාළ කොමිසම පිහිටුවීමේදී එහි නිලධාරී මණ්ඩලය තෝරාපත් කර ගැනීම සඳහා මැදිහත් වීමට ඔලිම්පික් කමිටු පරිපාලනයට ව්‍යවස්ථානුකූල අයිතියක් නැහැ. නමුත් මහලේකම්වරයා පියවරගෙන තිබෙන්නේ ක්‍රීඩක කොමිසම පිහිටුවීමට පැමිණ ලෙස ක්‍රීඩක සංගම්වලට කළ ආරාධනයත් සමගින් තෝරාගත් සංගම් කිහිපයක් සඳහා පමණක් කොමිසමට නිලධාරීන් පත්කර ගැනීම සඳහා නාම යෝජනා පත්‍රය යැවීමටයි. එමෙන්ම නාම යෝජනා බහර ගැනීමේ අවසන් දිනයක්ද නීති විරෝධී ලෙස ප්‍රකාශයට පත් කරමින් තමන්ට හිතැති නිලධාරී මණ්ඩලය පත්කර ගන්නට ඔලිම්පික් කමිටු මහලේකම්වරයා කටයුතු කර ඇති බවට එම පැමිණිල්ලේ සඳහන්. මේ අතර ජාතික ඔලිම්පික් කමිටු මහලේකම්වරයාගේ අත්සනින් යුතුව ඊයේ නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ මෑත කාලීනව තමන්ට එල්ලවන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. මෙම නිවේදනය මගින් ඔලිම්පික් කමිටු මහලේකම්වරයා දැනුම් දී තිබෙන්නේ 2007 වසරේ සිට 2012 වසර දක්වා සියලුම ගිණුම් වාර්තා විගණකාධිපතිවරයා විසින් අනුමත කර ඇති අතර එහි පවතින්නේ සුළු අඩුපාඩු කිහිපයක් පමණක් බවයි. මහලේකම්වරයා එසේ පැවසුවත් 2010 සහ 2012 අතර විගණන වාර්තා තුනක ඇති අඩුපාඩු පෙන්වීම සඳහා පමණක් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් යොමු කරන ලේඛන තුල පිටු 18ක් පමණ වෙන් වී තිබෙනවා. එසේ තිබියදී ඔලිම්පික් කමිටු මහලේකම්වරයා තම මාධ්‍ය නිවේදනයෙන් සඳහන් කරන්නේ මෙම චෝදනා සඳහා වගකිව යුත්තේ මූල්‍ය කමිටු ප්‍රධානියා බවයි. කෙසේ වෙතත් වසර 8ක් පුරා තම මූල්‍ය කමිටුව හෝ නිවැරදිව පාලනය කර ගැනීමට නොහැකි වූ මැක්ස්වෙල් ද සිල්වා මහතා තවත් කාලයකට මහලේකම් තනතුරු රැකගැනීමට උත්සාහ කරන්නේ ක්‍රීඩාවට ඇති ආදරය නිසාද එසේත් නැතිනම් එම තනතුර භාවිත කරමින් තවදුරටත් මෙවන් අක්‍රමිකතා සඳහා සහාය වීමටද යන්න ගැටලුවක්. සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට අවසන්. පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙටත් සවස 6:55ට. සුබ රාත්‍රියක්.